ක්‍රම inductors inductor එකක් කියන්නේ මෙහෙම කම්බියක් අරගෙන මෙහෙම ඔතලා ඔතලා ගත්තාම ඒක inductor එක. ඒතකොට ඔකස්සෙන් අපිට කරන්ට් එක යවන්න පුළුවන්. ඒතකොට මේ කරන්ට් එක යවනකොට වෙන තව දෙයක් තමයි මෙන්න මෙහෙම වලල්ලක කරන්ට් කම්බි වලල්ලක කරන්ට් එක යනකොට මේකේ මේ අතර කරන්ට් එක යනකොට මේ අතර මැග්නටික් ෆීල්ඩ් එකක් ඇති වෙනවා කියලා දන්නවා. ඒතකොට ඒ වගේ මේ වලල්ල ඔක්කොම යනකොට මේක නිකන් දණ්ඩ චුම්බකයක් වගේ හැසිරෙන මෙන්න මෙහෙම මැග්නටික් මැග්නටික් ෆ්ලක්ස් එක තියෙනවා. එතකොට මේ ෆ්ලක්ස් එක මෙහෙම ඩිවලොප් වෙනකොට ඒ මේ කම්බි පොටවල් කැපෙනවනේ ෆ්ලක්ස් එකෙන්. එතකොට මේකේ ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් නිසා මෙතන දෙන වෝල්ටීජ්යතාවයට ප්‍රතිවිරුද්ධ වෝල්ටීජ්යතාවයක් ඇති වෙනවා. එතකොට මෙහෙම තියලා මෙතන ඍණ විභවයක් මෙතන ධන විභවයක් දීලා දැන් කරන්ට් එක යන්න සැලැස්සුවොත් මේ දෙන විභවාන්තරේ තියෙන්නේ මේ විභවාන්තරේ නෙමෙයි මෙයාට බලපාන්නේ මුලදී මේ ෆ්ලක්ස් එක කැපෙනකොට අනිත් පැත්තට එන වෝල්ටේජ් එක නිසා අඩු වෙලා විභවාන්තරය අඩු. ඒක නිසා යන කරන්ට් එක යන්නේ හිමීට. හැබැයි මේ ෆ්ලක්ස් එක මෙහෙම වෙලා සැචුරේට් වෙනවා. සම්පූර්ණයෙන් ෆ්ලක්ස් එක හැදුනට පස්සේ කරන්ට් එක නියත වෙනවා. ඒ කියන්නේ මේකේ කරන්ට් එක යන්න ගන්න මෙහෙම. ඉන්ඩක්ටර්. ඊට අපි වෝල්ටේජ් එක නැවැත්වුවා කියන්නේ මේ දෙක මෙතන වෝල්ටේජ් එක අයින් කරා. අයින් කරාට මේකේ කරන්ට් එක යන්න දැන් ෆ්ලක්ස් එක අතුරුදහන් වෙන්නේ නැහැ නේ. මේ පිම්බිච්ච ෆ්ලක්ස් එක තියෙනවනේ. ඒතර මෙතන වෝල්ටේජ් සප්ලයි එකක් නැතත් මේ ෆ්ලක්ස් එක ආපහු බිඳ වැටෙන නිසා බිඳ වැටෙනකොට මේ මැග්නටික් ෆ්ලක්ස් එකෙන් මේ කම්බි පොටවල් කැපෙනකොට අනිත් පැත්තට ප්‍රතිවිද්‍යුත් ගාමක බලයක් තියෙනවා. ඒකින් ද මොකක් හරි කියමුකෝ අපි මේ ආරෝපණ මේක දිගේ තල්ලු වෙනවා මේ පැත්තට. ඒ කියන්නේ කරන්ට් එක යනවා. ඒ කියන්නේ මේ දින කරන්ට් එක වෙනස් වෙන හැටි කාලයත් එක්ක. හතර එහෙනම් කරන්ට් එක යනවා. ඒ කියන්නේ මේ වෝල්ටේජ් එක දුන්නට එකපාර. හතර මේ කරන්ට් එකනේ. ඔකේ මේ වෝල්ටේජ් එක ගන්නවා. වෝල්ටේජ් එක අපි එකපාර දුන්න කියන්නේ එහෙම. දුන්නට කරන්ට් එක වැඩි වෙන්නේ නැහැ. අපි වෝල්ටේජ් එක බිඳුව කරාට ඒත් කරන්ට් එක නවතින්නේ නැහැ. හරියට මේක නිකන් කාර් එක දින ෆ්ලයි වීල් එක වගේ. ඒ කියන්නේ මුලින් කරගන්න අමාරුයි. කරකොට පස්සේ නවත්ත ගන්න බැහැ. ෆ්ලයි වීල් එක දන්නවනේ. යකඩ තඩි. එන්න බර යකඩ රෝදයක්. මුලින් කරගන්න ලේසි. කරකොට පස්සේ නවත්ත ගන්න බැහැ. ඒ වගේ. තමයි මේක තුලින් යන ධාරාව. ඒක බලන්න අපිට ඕනෙම වෙලාවක මේ ඉන්ඩක්ටරේ දෙපැත්තේ තියෙන වෝල්ටේජ් එක අපි කියමු. මේ වෝල්ටේජ් එක ඔන්න මේ අතර දෙන්නත් පුළුවන් මේ අතර දෙන්නත් පුළුවන්. මේ අතර දුන්නා කියමු. ඒ අතර දුන්නා මොකද වෙන්නේ? මේ අතර දුන්නොත් ඔන්න කරන්ට් එක මේ අතර යනවා. මේ වෝල්ටේජ් එක දෙන්න. පස්සේ මේක දෙපැත්තට අනිත් පැත්තට. අහමු දුන්න මොකද වෙන්නේ? ධාරාව මේ අතට යනවා. නවත්තපු ගම අනිත් පැත්ත නේ හැරෙයි. ඔන්න ඔහම යන්නේ. එහෙම නම් අඳින්න ඕනේ. මෙහෙම අඳගිමු. ඔහොම ඊළඟ මොහොතේ අනිත් පැත්ත ගහුවොත් කරන්ට් එක පැත්තට යනවා. කරන්ට් එක එකපාර අඩු වෙන්නේ. නෝ. අත ඉන්ඩක්ට් එක නිකන් විෂුවලයිස් කරගන්න පුළුවන් අපිට නිකන් ස්ප්‍රින් එකක් වගේ. අපි මෙහෙම ලැල්ලක් තියෙනවා. ලැල්ලට මෙතන ස්ප්‍රින් එකක් ගැට ගහලා තියෙනවා. හරි. ඊට පස්සේ අපිට පුළුවන් මේක අදින්න උඩට. උඩට ඇදලා ඇද්දහම ස්ප්‍රින් එක ඇදෙනවනේ.
ඇදලා අතහැරියොත් මොකද වෙන්නේ? අතහැරියොත් එහෙම මේක තරිය දැන් මෙන්න මෙහෙම ඇද්දපු ස්ප්‍රින් එක ඇද්ද කියන්නක ඇද්දක අතරියකම මෙන්න මේ පැත්තට යනවා නේ අනිත් පැත්තට මේ පැත්තට විසි වෙනවා එතකොට මේ කෙරවල උඩ කෙරවල එතකොට මේක ඔය විදිහට හිතුවොත් අපි කියමු අපි සර්කිට් එක තියනවා කියලා සර්කිට් එකක් තියනවා අපි කියනවා තේරෙන්න කියන්නත් එපේ මේ ග්‍රවුන්ඩ් කලර් එක එතන අරගෙන අපි මෙන්න මේ කෙළවර වෝල් පහකට සම්බන්ධ කරනවා හරිද එතකොට මේක දිගේ කරන්ට් එක යනවා කියන්න එසේ අත මේ වෝල් පහ සප්ලයි එක ස්විච් එකකින් කැඩුවොත් වෝල් පහ නැති කරොත් එන්න මෙතන කෙලවර වෝල්ටේජ් එක. එන්න මෙතන වෝල්ටේජ් එක මොකද වෙන්නේ? මේක රින විසිනවා. ඇයි මේ ස්ප්‍රින්ග් එක වගේ නේ ඇදලා තියෙන්නේ? වෝල් පහකට ඇදලා අතරියාම මේ මෙතන වෝල්ටේජ් එක රින විසිනවා. රින පැත්තට රින වෝල්ටේජ් එකක් දක්වා විසිනවා. මොකද ඇයි මේක බිඳ වැටෙන ෆ්ලක්ස් එක ෆ්ලක්ස් එක බිඳ වැටෙනකොට මොකද වෙන්නේ? විද්‍යුත් ගාමක බලයක් ඇති වෙනවා. ඒක අනිත් පැත්තට ඇති. එතකොට මෙතන තියෙන දැන් මේ වෝල් පහෙන් ස්විච් එකකින් ගැලවෙන්නේ නැත්නම් මේ මොකක් හරි සර්කිට් එකක් නම් තියෙන්නේ මේ වෝල්ටේජ් එක වෙනස් වෙන්නේ නැහැ මේ ආරෝපණ මේකස්සෙන් යනවා හැබැයි ආරෝපණය යන්න ආරෝපණ නැත්තම් මොකද වෙන්නේ කියන්නේ මෙතන කැඩිච්ච කම්බියක් වගේ නම් මෙතනින් වෙන්නේ මේ ෆ්ලක්ස් එක ඇකිලෙනකොට මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට තල්ලු වෙනවා හරිද මේ ඉලෙක්ට්‍රෝන ටික මේ පැත්තට තල්ලු වෙනවා ඔක්කොම තල් වෙනවා කියන්නේ මොකද මෙතන ඍණ විභවයක් එනවා මේ මෙතනට සාපේක්ෂව මේ පැත්ත ඍණ විභවයක් එනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ටික තල් වෙන එක නෙවෙන්නේ. කරන්ට් එක යනවා කියන්නේ ඉලෙක්ට්‍රෝන තල් වෙනවා. එතකොට මේ ෆ්ලක්ස් එක බිඳ වැටෙනකොට ඉලෙක්ට්‍රෝන මෙහෙට තල් වෙනකොට මේ පැත්ත ඍණ විභවයකට යනවා. එතකොට ඒක නිකන් මේ ස්ප්‍රින් එකක් ඇදලා අතහැරියා වගේ තමයි. ඔන්න ඕක තමයි අහලා ඇති. අපි කියමුකෝ. රිලේ එකක් කියලා. රිලේ එකේ කොයිල් එකක් තියෙනවානේ. රිලේ එක තියනවා කියලා හිතන්න. රිලේ එකේ කොයිල් එකට ඕගොල්ලෝ මේ අතර ඩයෝඩ් එකක් දානවා නේ ෆ්‍රී වීලින් ඩයෝඩ් කියලා දානවා. ඉගෙනගෙන නැත්තම් ඉගෙන ගනි ඉස්තීරියට. මේ ඩයෝඩ් එකට දාන්නේ ඇයි කියලා බලන්න. එතකොට බලන්න. මේකේ ඉන්ඩක්ටර් එක ගැල්ල විතරක් අඳින්නකො. එතකොට රිලේ එකක් ඔන් කරන්නේ අපි ට්‍රාන්සිස්ටර් එකේ. මෙන්න හැබැයි අපි මෙහෙම ඩයෝඩ් එකක් දානවා. දැන් හිතන්න මේක සප්ලයි වෝල්ටේජ්. 5 වෝල්ට්. මේක මේ ට්‍රාන්සිස්ටර් ඔන් වුණාම මේක අස්සෙන් කරන්ට් එක යනවා නේ කොහොම? කරන්ට් එක යනකොට මෙතන ෆ්ලක්ස් එක ඩෙවලොප් වෙනවා. එතකොට මේ ෆ්ලක්ස් එක ඩෙවලොප් අපි මෙතනින් ට්‍රාන්සිස්ටර් ඕෆ් කරාම මේ කෙරපල නිදහස්. එතකොට මේ තියෙන්නේ වෝල් පහට ඇදලා මේ කෙලවර ට්‍රාන්සිස්ටර් ඔන් කරාම පල්ලෙහැට ඇදෙනවනේ ග්‍රවුන්ඩ් එක දක්වා. එතකොට මේක ස්ප්‍රින් එකක් කියලා හිතුවොත් මේක අතහැරපු ගමන් කොහෙද යන්නේ? මේක විසිනවා වෝල් පහත් පහු කරගෙන. මේ පහු කරගෙන යනකොට වෙන්නේ මෙන්න මේ කලෙක්ටර් එකත් ඇදගෙන නේද යන්නේ. කලෙක්ටරේට දැන් කම්බිය සම්බන්ධ කරලානේ තියෙන්නේ. මේ කලෙක්ටරේත් ඇදගෙන තමයි වෝල් පහටත් උඩ යන්නේ. එතකොට මේ ට්‍රාන්සිස්ටරේ පිච්චෙන්න පුළුවන්. ට්‍රාන්සිස්ටරේ මෙන්න මේ වෝල්ටේජ් එක VCE කියන එක පිච්චෙන ගානක් තියෙනවා. අන්නේ ඒකට වැඩි ඒ වෝල්ටේජ් එක දෙන්න පුළුවන් මැක්සිමම් ගානට වඩා වැඩි වුණොත් මේ ට්‍රාන්සිස්ටරේ පිච්චෙනවා. ඒකෙන් හින්දා මෙන්න මේ ඩයෝඩ් එක දාන්න නැතුව තිබ්බොත් මේ කෙලවර අපි මේ ස්විච් එක ඔෆ් කරපු ගමන් ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරේ ඔෆ් කරපු ගමන් මේ කලෙක්ටරෙත් ඇදගෙන වෝල් 5ටත් වැඩිය යන්න පුළුවන්. වෝල් 12 දීලා තිබ්බා කියන්නේ එතකොට වෝල් 12ටත් වැඩිය යනවා. එතකොට ඒක වලක් මේ ඩයෝඩ් එකක් තිබ්බහම මොකද වෙන්නේ?
මේක වෝල් පහ පහු කරගෙන ගියාම මෙන්න මේ වගේ නේද? වෝල් පහ දැන් ඔන්න යට කෙළවර දැන් වෝල් පහ පහු කරන් ගිහිල්ලා. එතකොට ඒකට සම්බන්ධ ඩයෝඩ් එක තියෙන්නේ මෙන්න මේ කෙළවර උඩ. ඔන්න ඔහොමනේ. අපි ගියම මේක වෝල් 8කට ගියා කියලා. එතකොට වෝල්ට් 8කට යන්නේ නැහැ නේද මේ ඩයෝඩ් එක තිබ්බොත්? ඩයෝඩ් එක ෆෝවර්ඩ් බයස් වෙනවානේ. ෆෝවර්ඩ් බයස් වුනම 0.7ක් 6.5ක් 0.7ක් විතරනේ ඩයෝඩ් එකක් ෆෝවර්ඩ් බයස් වුනම් තියෙන්නේ. එතකොට මේ වෝල්ට් 8කට විසිවෙන්නේ නැහැ මේ ඉන්ඩක්ටර් එකේ මේ කෙළවර. වෝල්ට් 0.7කට සීමා වෙලා මේක තුලින් මේ කරන්ට් එක මෙන්න මෙහෙම කරන්ට් එක යන්න පටන් ගන්නවා. ඒ යනකොට ඉතින් මේක හරහා ෆ්ලක්ස් එක විදිහට සහ තාපය විදිහට මේ ශක්තිය හානි වෙලා අර මැග්නටික් ෆ්ලක්ස් එක බිඳ වැටෙනවා. බිඳ වැටුණාට පස්සේ ආපහු මේක මේ බිඳු වෝල්ටේජ් එකට එනවා. තිබිය යුතු වෝල්ටේජ්. එතකොට මේ කෙළවර ස්විච් එක ඔෆ් කරන මොහොතේ වෝල්ට් පහත් පව කරන් ගිහින් මේ ට්‍රාන්සිස්ටරේ පිච්චෙනවා වළක්වන්න තමයි මෙන්න මේ ඩයෝඩ් එකක් භාවිතා කරන්නේ. එතකොට දැන් තේරෙනවා ඇති ඇයි ඩයෝඩ් එකක් දාන්නේ මෙන්න මේකට ඉන්ඩක්ටර් අපි ස්විච් කරන තැන් වල ඩයෝඩ් දාන්නේ මොකටද කියලා තේරෙනවා ඇති. මොකද මේ ඉන්ඩක්ටර් එකේ උඩට හරි පල්ලයට හරි විසි වෙන එක ස්විච් වෙන මොහොතක නවත්ත ගන්න ඕනේ හින්දා තමයි මේ වැඩේ කරන්නේ. හරි ඩයෝඩ් ගැන ඔය ඇති කියලා හිතනවා. ඊළඟට ඊළඟ පාඩමෙන් ආයෙ හම්බෙමු.